අහිබෝවන් කියල පිළිගන්නවල හැම දෙනම අපේ ඩ්‍රාම ක්ලාස් YouTube channel එකට අද අපි කතා කරන්නේ සතර අභිනය පිළිබඳවයි. මුලින්ම අපි සතර අභිනය පිළිබඳ ඉගෙන ගැනීමට ප්‍රථමව මේ අභිනය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනිමු. නාට්‍ය පෙළක් රංගනයක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට ගෙන යාමේදී නළුවන් විසින් අනුගමනය කරනු ලබන ශිල්ප ක්‍රම අභිනය ලෙස හඳුන්වනවා. අභි කියන්නේ ඉදිරියට යන අදහසයි. එතකොට නය කියන්නේ පැමිණවීම යන අදහසයි. ඉදිරියට පැමිණවීම යනු අභිනයයි. මොකද ඉදිරියට පැමිණවීම යනු අභිනයයි. මෙම අදහසින් බිහිවන අභිනය සතර ආකාරයි. ඒ කියන්නේ ආකාර හතරක් තියෙනවා. බර්තමුනි පඬිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය නම් කෘතියේ මේ සතර අභිනය නැත්නම් මේ චතුර්විධ අභිනය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. අපි බලමු මේ සතර අභිනය කියන්නේ මොකක්ද කියලා. ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික අභිනය සහ ආහාර අභිනය යනු මේ චතුර්විධ අභිනය නැත්නම් සතර අභිනය. දැන් අපි එකිනෙක මේ කතා කරමු. ආංගික අභිනය කියන්නේ මොකක්ද කියලා අපි බලමු මුලින්ම. නළුවා වේදිකාවට පැමිණ සිය අංග, ප්‍රත්‍යාංග, උපාංග භාවිතා කරමින් අදහස් ප්‍රකාශ කිරීම ආංගික අභිනය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ නළුවාගේ ශාරීරික හැඩ, ඒ කියන්නේ අංග පසඟ, ඇහි බැම ආදී දේවල් භාවිතා කරමින් මේ ඉදිරිපත් කරන්නා වූ චලනයන් ලැබෙමි ආංගික අභිනය ලෙස හඳුන්වන්නේ. සංස්කෘත නාට්‍ය කලාව තුළ මේ ආංගික අභිනය ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. අපි සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳව ඉස්සරහට කතා කරමු. මේ සංස්කෘත නාට්‍ය කලාව තුළ බෙදෙන මේ ආංගික අභිනය මේ කොටස් හතර මොකද්ද කියලා අපි බලමු. දැන් චාරි, ස්ථානක, හස්ත, කර්ණ මේ කොටස් හතර තමයි සංස්කෘත නාට්‍ය කලාවේ ආංගික අභිනයේ ප්‍රධාන කොටස් හතර. නළුවාගේ පාද චලන චාරී ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ පාද චලන සහිතව සිරුවේ අංග පසඟවලද සහයෝගයෙන් නිරූපණය කරනු ලබන ගමන් විලාස ආංගික අභිනය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙනවා නේද අර ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය තුල නැත්නම් නාට්‍ය ධර්මයේ සම්ප්‍රදාය තුල නළුව හෝ නිළියෝ ඒ අර මද්දල් පදේට අනුකූලව තාලානුකූල ගමන් රටා තියෙන්නේ. එතෙහිදී අතපය සියල්ලම භාවිතා කරනවානේ. ආංගික තමයි මේ චාරි ලෙස හඳුන්වන්නේ. ඊළඟට අපි බලමු ස්ථානක කියන්නේ මොකක්ද කියලා. වේදිකාවේ සිට ගන්නා ක්‍රම හෙවත් ඉරියව් ස්ථානක ලෙස හඳුන්වනවා. දැන් ඔයාලට හිට ගන්නා ක්‍රම කිව්වම ඉරියව් කිව්වම ඔයාලට තේරෙනානේ. අපි උදාහරණ බලමු මොනවද කියලා. ආශිර්වාද කිරීම, දුනුදුවේ ඇදීම, අසුන් ගැනීම, ඇතු පිට යාම, අවිමුදා හැරීම මේ ඉරියව් ලෙස නැත්නම් මේ උදාහරණ ලෙස පෙන්වලා දෙන්න පුළුවන් අපිට. ඊළඟට අපි බලමු මේ හස්ත කියන්නේ මොකක්ද කියලා. හස්ත යනු අත් සහ ඇඟිලි භාවිතයෙන් කරනු ලබන සංකේතාත්මක හා නාට්‍ය ධර්මීගත චලනයි. මේවා වඩාත්ව දැකිය හැකි වන්නේ මේ සංස්කෘත නාට්‍ය කලාව තුළ. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙන හස්ත මුද්‍රා ආන් ඉවතය මේ වලින් අදහස් කරන්නේ. උදාහරණ අපි බලමු මුර්ග ශීර්ෂ, සර්ප ශීර්ෂ, නෙළුම් පොහොට්ටුව, අඩ සඳ වැනි දේවල් අපිට උදාහරණ ලෙස පෙන්වලා දෙන්න පුළුවන්. හිසේ සහ කඳේ චලනද සහිතව චාරිහා හස්තවල සංයෝගයෙන් කෙරෙන ඉදිරිපත් කිරීම කරන ලෙස හඳුන්වනවා. ඔයාලා දන්නවා චාරි කියන්නේ පාද චලන, හස්තවල කියන්නේ මේ හස්ත මුද්‍රාදී භාවිතා කිරීමෙන්. ඒ කියන්නේ හිසේ සිට මේ මුළු ශරීරයේම විවිධ චලනයන් භාවිතා කරමින් ඉදිරිපත් කරන දෙයක්. ඒක තමයි අපි කරන කියලා කියන්නේ. අපි උදාහරණ බලමු. සර්පයෙකුට බියවී පලා යාම, වේදිකාව මත මල් විසිරවීම, ආයාචනා කිරීම ආදී දේවල් යා නැත්නම් එවැනි අවස්ථා අපි කරන ලෙස හඳුන්වනවා. ඊළඟට අපි බලමු වාචික අභිනය කියන්නේ මොකක්ද කියලා. නාට්‍යයේ අන්තර්ගතේ ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාම සඳහා භාවිතා වන සංවාද, ගීත, ස්වරගත ආදිය වාචික අභිනය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ කටහඬ භාවිතා කරමින් ඉදිරිපත් කරන්නා වූ යම් දෙයක්. ඒක තමයි අපි වාචික අභිනය ලෙස හඳුන්වන්නේ. නාට්‍ය ධර්මී නාට්‍ය තුළ පසුකාල ආදී මවුණු ලබන්නේ වාචික අභිනය මගින්. ඒ කොහොමද? ඔයාලා දැකලා තියෙනවද මන මේ නාට්‍ය තුළ ප්‍රේමයෙන් මන රංජිත වේ කියන නාට්‍ය ගීතය. ඒකේ තියෙනවනේ කැලෑවේ අසිරිය පිළිබඳ. ඉතින් ඒ අසිරිය පිළිබඳ ගීතයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් මේක තමයි වාචික අභිනය කියන්නේ. ඉතින් ඔයාලා දැකලා තියෙනවද වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මඟුල් මඩුවක් බඳ වූ මේ වනාන්තරයේ ශෝභාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සොඳුර. ඒ මනමේ කුමාරයා කියන දිබසම සම්පූර්ණම තියෙන මොකද පරිසර වර්ණනාවක්. ඉතින් මේ වාචික අභිනය මනා ලෙස නාට්‍ය වලට යොදාගෙන තියෙනවා. ඊළඟට අපි බලමු සාත්වික අභිනය. චිත්ත ඒකාග්‍රතාවෙන් යුතුව
සියුම් භාවයන් නිරූපණය කිරීම සාත්‍තික අභිනය ලෙස හඳුන්වනවා. මොකද මේ චිත්‍ර ඒකාග්‍රතාවයකින් යුතුව කියන්නේ. ඔව්. දැන් අපි මේ දන්නවනේ මේ සාත්‍තික අභිනය කියන්නේ මූලයේ හැඟීම් ප්‍රකාශ කිරීම. දැන් අපිට හැඟීම ප්‍රකාශ කරන්න පුළුවන් දාවට ගියට බෑ. ඒකට මන පුහුණුවක් තියෙන්න ඕනේ. දුක, සතුට, බය, වේදනාව කියන දේවල් නැමෙතු වේ තිබෙන්නා වූ සියලුම අභිනය මේ සාත්‍තික හැඟීම් මේ නැත්තම් මේ මූණේ ඉරියව් මේ සියුම් භාවයන් ඉදිරිපත් කිරීමට මනා පුහුණුවක් තිබිය යුතුයි. ඒ පුහුණුව මගින් තමයි සාර්ථක සියුම් භාවයන් නිරූපණය කිරීමේ හැකියාවක් නළුවාට හෝ නිළියට පිහිටන්නේ. ඒක නිසා සාත්‍තික අභිනය කියන්නේ පහසු අභිනයක් නෙවෙයි. මේ සාත්‍තික අභිනය තුළ මේ සාත්‍තික කියන වචනේ නැත්තම් මේ සත්ව කියන වචනේ තේරුම වන්නේ මිනිස් මනෝභාවයන්ගේ ප්‍රකාශනය පාලනය කරන්නා වූ ධර්මතාවයයි. සත්ව කියන එකේ තේරුම ඒ ප්‍රදර්ශනය කරනු ලබන්නේ සාත්‍තික අභිනයමකින්. ඒ කියන්නේ මිනිසාගේ මනෝභාවය පාලනය කරන්නේ මේ සත්ව කියන ධර්මතාවය මුල් කරගෙන. ඒකයින් තමයි නැත්නම් මේ ධර්මතාවයෙන් තමයි මේ සත්ව කියන එකෙන් තමයි සාත්‍තික අභිනය බිහි වෙන්නේ. නැත්නම් ඒ භාවයන් ප්‍රකාශනය කරන්නේ මේ සාත්‍තික අභිනය තුලින්. බර්තමුනි පඬිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය නම් වූ කෘතියේ මේ සාත්‍තික භාව 8ක් පිළිබඳව දක්වා තිබෙනවා. මේ 8 මේ සාත්‍තික භාව 8 අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. මොකද විභාගයේදී අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නයක්. ඉතින් අපි බලමු මොනවද මේ සාත්‍තික භාව 8 කියන්නේ කියලා. 1 ස්තම්භ ශරීරයේ දරදඬු වීම. 2 රෝමාංච රෝම ඍජු වීම. ඒ කියන්නේ අපි කියන්නේ අර ඇඟේ මයිල් කෙලින් වෙනවා කියලා. ආන් ඒ අදහස තමයි මේකෙන් අදහස් කරන්නේ. 3 තෙපතු. ඒ කියන්නේ සර්වාංගයේ වේවුලීම. 4 ස්වර භංග කටහඬ බිඳීම. 5 ස්වේද දහදිය දැමීම. 6 අස්ත්‍ර කඳුළු වැටීම. 7 වයි වර්ණිය සිරුරේ පැහැය වෙනස් වීම. 8 ප්‍රලය සිහි මුර්ජා. මේ සාත්‍තික භාව 8 නාට්‍ය ශාස්ත්‍රය තුල භරත මුනි විසින් රචනා කර තියෙනවා. මේ සාත්‍තික භාවයන් ඉදිරිපත් කරන්නා වූ නළුවා දැඩි චිත්‍ර ඒකාග්‍රතාවයකින්, ඒ කියන්නේ අපි මනස එකතෙන් කරගෙන මේව ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම ඉදිරිපත් කරන්න බැයි නම් ඔහු සාර්ථක නළුවෙක් හෝ නිළියෙක් වෙන්නේ නැහැ. හොඳ සිහි කල්පනාවකින් යුතුව මේව භාවයන් ඉදිරිපත් කිරීම නළුවා සතු නැත්නම් මේ පාත්‍රය සතු දෙන්නා වූ වගකීම. අපි ඊළඟට කතා කරමු 4 වෙනි අභිනය. ආහාර අභිනය පිළිබඳව. නළුවාට උපකාරී වෙන ඇඳුම් පැළඳුම්, නාට්‍ය උපකරණ, අංග රචනය, සංගීතය, පසුතල, තිර, රංගාලෝකයේ වැනි ආනුෂාංගික අංග ආහාර අභිනය ලෙස සැලකෙනවා. ඒ කියන්නේ නාට්‍යයට පිටින් එකතු වෙන දේවල්. ඒව තමයි මේ ආහාර අභිනය කියලා හඳුන්වන්නේ. සැබෑ වස්තුන් අනුකරණයෙන් සාදාගනු ලබන උපකරණ අපි නාට්‍ය උපකරණ කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ලෝකයේ තිබෙනක මේ පරිසරයේ තිබෙනා වගේ අපි තුමු පුටුවක් කියලා ඒ විදිහටම නාට්‍ය පසුතලවලදී ඒ පුටු ඒ විදිහටම හදලා භාවිත කරනවා. හැබැයි ඒවා සැහැල්ලුයි. ඒ පසුතල නිර්මාණ සැහැල්ලුයි. නළු කාර්යයට නැත්නම් නළුවාගේ රංගනයට බාධාවක් වෙන්නේ නැහැ. උදාහරණ වශයෙන් කඩු, තුවකු, පලිය ආදී හඳුන්වා දෙන්නට පුළුවන්. මූලික වශයෙන් නළු නිළියන් හඳුනාගත හැක්කේ වේශභූෂණය මගිනි. ඒ කියන්නේ ඒ නළුවා හෝ නිළිය වෙස් ගන්වලා තියෙන විදිහ. දැන් අපි හිතමු තරුණ නළුවෙක් වයසක චරිතයට හැඩගැන්විලා ඉන්නවා. ඒ විදිහට හැඩගැන්වීම තමයි මේ වේශභූෂණය කියලා හඳුන්වන්නේ. මේක ශෛලියෙන් ශෛලියට වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ වේශභූෂණය විවිධ ශෛලියන්ට අනුකූලව වෙනස් වෙනවා. ආහාර අභිනේදී අංග රචනා ශිල්පියා තමයි වැදගත්ම ස්ථානයක් ලබා ගන්නෙ. ඇයි? එයාගේ අතේ තමයි ආහාර අභිනේ සියලුම කොටස් ගැබ් වෙලා තියෙන්නේ. ප්‍රධාන අංග රචනා මාධ්‍ය වනේ වර්ණයි. ඒ කියන්නේ මේ වර්ණාලේප වල දැකලා තියෙන සිංහයාගේ මූණ, සිංහ බවුනාට සිංහගේ මූණ චිත්‍රයක වගේ නේද? විවිධ පාට වලින් මෝස්තර කරලා තියෙනවානේ. අද ඒක තමයි මේ වර්ණාලේප තමයි අංග රචන ශිල්පියාගේ ප්‍රධාන මාධ්‍ය වන්නේ. ඒ චරිත සඳහා වර්ණ භාවිතය සංකේතාත්මකයි. ඒ කියන්නේ ඒකෙන් යම්කිසි සංකේතයක් තියෙනේ වර්ණින් යම්කිසි සංකේතයක් ඉදිරිපත් කරනවා. දැන් අපි හිතමු රජ චරිතයන් නම් ග්‍රීක නාට්‍ය කලාව තුළ දම් පැහැයෙන් තමයි ප්‍රභූ චරිත හඳුන්වන්නේ. ඉතින් මේක වර්ණවලට වූ විවිධ වූ සංකේත නැත්නම් විවිධ වූ ආකල්ප තියෙනවා. ඉතින් එමගින් චරිතයේ වයස, දේශය, තරාතිර මහා සමාජ තත්ත්වය නිරූපණය කරනවා ඒ වර්ණ මගින්. අංග රචනය මගින් චරිතයට තමාගේ පුද්ගල භාවය සංගවාගෙන
අන්‍ය භූමියක් ආරෝපණය කරගන්න පුළුවන්. දැන් අපි සිංහ බහු නාට්‍ය සිංහයක බලන්න සිංහයාට ඇඳගෙන ඉන්න කවුද? සාමාන්‍ය මිනිහෙක්. හැබැයි නාට්‍ය අවස්ථාවේදී එම නළුවා හෝ නිළිය සිංහයෙකුට ආවේශ වෙලා ඉන්නේ. නැත්නම් සිංහා නැමැති වූ චරිතය නළුවාට ආවේශ කරගෙන ඉන්නේ. සමාරෝපයේ වෙලා තියෙන මේ වෙලාවේ. ඉතින් ඒක තමයි මෙමගින් අදහස් කරන්නේ. පසුතලය අවස්ථා හෝ චරිත වඩාත් අර්ථවත්ව තිබීම පිණිස රංගාලෝකයේ යොදාගනු ලබනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙනත් නාට්‍යවල අර මුළු වේදිකාවම කළු කරලා එක නළුවෙකුට විතරක් යොමු පහනක් එල්ල කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී නළුවාගේ අවස්ථාව තීව්‍ර කිරීමට ඒ චරිතය උලුප්පලා පෙන්වන්න තමයි ඒ ආලෝකය භාවිතා කරන්නේ. ඒතකොට මනමේ නාට්‍යයේ වැදි කණ්ඩායම කෙළ ජීවත් වෙන වැදි කණ්ඩායම වේදිකාවට පිවිසෙද්දී කොළ පැහැති ආලෝකයක් භාවිතා කරනවා. එදි රංගාලෝකය මේ නාට්‍ය කලාව තුළ වැදගත් ස්ථානයක් ගන්නවා. ඇතැම් නාට්‍යවල පසුතල මැවීමටද මේ රංගාලෝකය භාවිතා කරනවා. දැන් තලමල පිපිලා නාට්‍යයේ රාත්‍රී ජවනිකාවක් තියෙනවා. ඒ මොහොතේදී ගගනිකා තිරයට හඳේ ආලෝකය මවා පෙන්නවා. ඒ කියන්නේ හඳ ගගනිකා තිරය මත ආලෝකය භාවිතා කරමින් මවා පෙන්නවා. ඒ විතරක් නෙවෙයි දිත්තල කාලගොල නාට්‍යයේ මේ ගංගාව නිරූපණය කිරීමට නිල් ආලෝකය භාවිතා කරලා තිනවා වේදිකාවට යොමු කරමින්. එමෙකින් මේ පසුතල මැවීමට රංගාලෝකය මනාව භාවිතා කරනවා. ඉතින් මේ මගින් අවස්ථා තීව්‍ර වෙනවා. නාට්‍ය උච්චත අවස්ථා මවා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒක නිසා මේ රංගාලෝකය කියන්නේද ආහාර අභිනේ තියෙන වැදගත්ම අංගයක්. ඉතින් අද පාඩම මෙතනින් ඉවරයි. අපි ඊළඟ පාඩමින් හම්බෙමු නාට්‍ය හා රංග කලාව.